హలో అలవని కొహమ దిస్ బుదవస కొయలట ఇతిం వాలవ ఆదరిం పిలిగన్న పే డిటిజే సెల్లుడి ఛానల్ లకడ ఇతిం ఉన్న ఉదత్త అపి అలుత్ వీడియో కరగినా మే వీడియో కు వాలట గొడక్ వెదవత్ తేగిల మమ హితనా మీట కలనుత్ మమ మే పిలిముంద వాలవ దన్వాట్ కల దిన ఇతిం అలుతిం అపే ఛానల్ అత్త ఎకుతులన్న యాలొండ మే వీడియో గొడక్ వెదవత్ తే అంద యాలొండ ఇతిం వెడి కథ నేతు అపి యమోత అపే వీడియో కట දයාලුනිතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අතින් ගොඩක්ම වෙන වැරද්දක් පිළිබඳව තමයි. ඉතින් මේ කාලේ ඔයාලා දන්නවා දැන් ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ වර්ෂාව ලැබෙනවා. ඉතින් මේ වැහි කාලෙදී අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි ඉතින් මේ වෙදී අපිටත් වෙලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් එක තමයි මම මේ වීඩියෝ එක අද ගෙනාවේ. ගොඩක්ම යාළුවෝ කරන දෙයක් තමයි යාළුවනේ අපි පරවියන්ට මේ වැස්ස කාලේදී පරවියන්ට වැඩෙන කෑම දෙනවා. එතකොට කුකුල් කෑම ඒ වගේ කෑම ජාති දෙනවා. ඉතින් මේ වැහි කාලේට විතරක් ඒ කෑම දෙන එක අපි සීමා කරොත් අපිට පුළුවන් අපේ කූඩුවේ ඉන්න පරවියන්ට ලෙඩ හැදෙන එක නවත්ත ගන්න. විශේෂයෙන්ම මේ කාලේදී ගොඩක්ම ලෙඩ වෙන්න බලන්න අපේ පරවි කූඩුවේ ඉන්න පැටවුන්. ඉතින් මේ පැටවුන්ට තමයි මේ වැහි කාලේ ගොඩක් අවාසිදායක වන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තත් මේ පරේ පැටවුන්ට තමයි ඉක්මනින්ම ලෙඩක් හැදෙන්න හැකියාව තියෙන්නේ. මොකද ඒ කට්ටිය පුංචි. ඉතින් මහ සත්තුන්ට වගේ වැඩිය දරා ගන්න අමාරුයි. ඉතින් මෙයාලට ගොඩක් මේ වගේ කෑම ජාති දුන්නාම සෙම හැදෙනවා. ඉතින් මේ සෙම හැදිලා පැටව පොඩිම කාලෙදි නැති වෙනවා. ඔයාලා දන්නවා ඉතින් මේ කාලේ සීතල ගොඩක් වැඩි. ඉතින් පැටවුන්ට එක දරා ගන්න අමාරුයි. ඉතින් අපි දෙන මේ කෑමත් එක්ක ඒ කට්ටියට ගොඩක්ම ලෙඩ වෙනවා. ඉතින් මහ සත්තුන්ටත් ඒ වගේම තමයි. මහ සත්තුත් ඉන්න අය වැහි කාලේට ගොඩක් ලෙඩ වෙන අය. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේ වැහි කාලේට මෙයාලට හැදෙන මේ ලෙඩ වලින් බේරගන්න අපි දෙන කෑම වේල වෙනස් කරන්න. ඉතින් මම නම් ගොඩක්ම වැහි කාලේ දෙන්නේ වී. මේ කාලෙන් හැමදේම ගණන්. ඉතින් පුළුවන් නම් තල සත්තුන්ට වී දෙන්න. ඒ වගේම බඩේනකුත් දෙන්න. මම නම් බඩේනකුත් දෙනවා. ඒ දෙක තමයි ගොඩක්ම වැහි කාල වලට මම මගේ සත්තුන්ට දෙන්නේ. වී වලට පරිවියන්ගේ සෙම තියෙනවා නම් ඒක කැඩිලා යනවා. ඒ වගේම තමයි යාළුවනේ තවත් වැදගත් වෙන දෙයක් තමයි අපි මේ පරිවියන්ට බොන්න තියෙන වතුර එක. ඉතින් මේ වතුර එක වලට පුළුවන් නම් මේ වැහි කාලෙට අපි අයි ගොඩක් දෙන්නේ ටැප් වතුරනේ. ඒ කියන්නේ ඇල් වතුර දෙන්නේ. ඉතින් වහින කාලට පුළුවන් නම් මෙයාලට මදරස්නෙන් උණු වතුර දෙන්න බොන්න. ඒ කියන්නේ පිටචරම ගානට මේ වලට තේරෙනවා සාමාන්‍යයෙන් බොන්න පුළුවන් ගානක් තියෙනවනේ. අන්නේ විදියට දෙන්න සත්තුන්ට බොන්න. එහෙම නැත්නම් යාළුනි බොන වතුරයකට වල දන්නවා ඉඟුරු. ඒ ඉඟුරු ටිකක් අරගෙන තල්ලි ඉවරලා ඒ ඉස්ම දාන්න. එහෙම නැත්නම් තල්ලි වල ඉඟුරු කෑලි දැම්මත් කමක් නැහැ. නැත්නම් සුදු ලුණු අරගෙන ඒවත් තලලා පොඩි පොඩි කෑලි වල තල්ලි වල දාන්න බොන වතුරයකට. ඉතින් ඒවත් ඒ කට්ටියට ගොඩක් ඇඟට හොඳයි. ලෙඩ හැදෙන එක ගොඩක් මඩු වෙනවා. ඉතින් සෙමට හොඳයි. තවත් දෙයක් තමයි යාළුවනේ සමහරක් අපේ යාළුවෝ ඉන්නවා ඒ කට්ටියගේ කූඩු ඉස්සර අනිවාර්යෙන් අපි දැලක් ගහනවනේ පැත්තකින්. ඒ දැල මොකෙන්වත් ආවරණය කරලා නැතුව තියෙනවා. ඉතින් මේ වැහි කාලේට ඒකෙන් හිරිකඩ යනවා කූඩේ ඇතුළට. එහෙම ගියාම පරිවෙන් තෙමිලා ලෙඩ වෙනවා. ඉතින් පුළුවන් නම් ඉටිකොලෝගින් හරි ගමන්නේ වහින කාලේට ඒක ආවරණය කරලා තියන්න. මගේ කූඩුවේ නම් මම එහෙම තමයි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි තවත් කරන ලොකුම වැරද්දක් තමයි මේ වහින කාලේට අපේ පරිවන්ට නාන්න තියෙන එක. ඉතින් ඔයාලා ගොඩක් දන්නවා මේ පරිවෝ නාන්න ගොඩක් කැමති. ඔයාලා පොඩි වතුර පාරක් තිබ්බත් ඒකෙන් අර විහාරු ටික තෙමා ගන්න තමයි බලන්නේ. මේ වැහි කාලේට කොහොමඩවත් නාන්න වතුර තියන්න එපා මෙයාලට. වැහි කාලේට යාළුවනේ සත්තු නෑ බොහම කැටි ඇඟ වේල ගන්න විදිහක් නෑ. මොකද ඉරව්ව නෑ. ඒකින්ද ඉක්මනින් මෙයාලා ලෙඩ වෙන්න බලනවා.
වෙලා පුළුම ලෙඩ වෙලා තියෙන අවස්ථාවලුත් තියෙනවා. හොඳයි යාළුවනේ, ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ දේවල් අපි හරියට කරොත් එහෙම මේ වැහි කාලෙටත් අපේ පරිවර්තන අපිට ආදරෙන් රැක බලා ගන්න පුළුවන්, කිසිම ලෙඩක් නැතුව පැටවුනොත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් මේ වැරද්ද කරනවා නම් ඒක කරන්න එපා යාළුවනේ, මොකද ඔයගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා අපිට, අපේ ගොඩක් කරුයු නැති වෙලා තියෙනවා යම් වෙලා. හොඳයි යාළුවනේ, ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝකින් යම් කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ඒක තමයි මගේ සතුට. ඉතින් ඔයාලත් ඒ විදිහට කරලා බලන්න, අනිවාර්යයෙන්ම වැඩේ සාර්ථක වෙනවා. අපි අලුත් වීඩියෝකින් නැවත හමු වෙමු යාළුවනේ. එකන් ගිහින් නම් ජය වේවා. තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එක තවත් ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලට බලන්න අනිවාර්යෙන් share කරන්න, පරිවර්තන යාළුවෝ ඉන්නවනම් ඒ කට්ටියත් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි.